වෙරළට ආදරේ කතාවට ආදරේ කරන ඔයාව ගොඩාක් ආදරෙන් පිළිගන්නවා මගේ channel එකට. ඉතින් මම අද වීඩියෝ එක තුලින් ඔයත් එක්ක කතා කරන්නේ ඉදිරියට ශිවා ෆෝන් දෙකක් අරගෙන ඇවිල්ලා සිද්ධ කරන්න යන දේ සම්බන්ධව. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඉල්ලීමක් කරනවා. ඒ තමයි මේ වගේම වීඩියෝස් දිනපතාම බලන්නට කැමැත්තක් ඇති වෙලා තියෙනවා නම් එහෙනම් අනිවාර්යෙන් මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න කියන කතාව ගැන තමයි මට අද වීඩියෝ එක තුලින් ඔයත් එක්ක මේ වෙලාවේදී කතා කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඉල්ලනවා මේ වගේ වීඩියෝස් දිනපතාම බලන්නට ඔයාට ආසාවක් තියෙනවා නම් උනන්දුවක් තියෙනවා නම් මගේ channel එක subscribe කරමින් මාත් එක්ක එකතු වෙන්න. ඒ වගේම like කරන්න comment කරන්න තවත් නොදන්න යාළුවෙකුට දැනගන්න විශේෂයෙන්ම ෂෙයා කරන්නත් අමතක කරන්න එපා කියන කතාව ඇතුලේ තමයි අපිට කතා කරන්න වෙන්නේ. කොහොමනම් ඔයා දන්නවා ශිවාට මේ වෙද්දි සුදුමැණිකව බේරගන්න එක අපහසුම කාරණයක් වෙලා තියෙනවා කියන කතාව ගැන තමයි අපිට මෙතනදී මතක් කරන්න පුළුවන් වෙන්නේ. අපහසුකමට හේතුව ගැන අපි මේ වෙලාවේදී සඳහනක් කරන්න ඕනේ මොකද මේ වෙලාවේදී යතුරු තියෙන ජෝට් අතේ. ඇත්තටම ජෝට් කියලා සේවිකාව ඒ කියන්නේ මේරි සූදානම් වුණා යතුරු කොහොම හරි ඉල්ල ගන්න. හැබැයි ඒ වුණාට ඒ දේ සාර්ථකුනේ නැහැ. මොකද දැන් මේ වෙලාවේ ජෝට් දන්නවා ගෙදර වැඩ කරන අයත් ඇත්තටම සුදුමැණිකි කියන දේ අහනවා. ඉතින් ඒ නිසා මේ කට්ටියට යතුරු දුන්නොත් Tamante ප්‍රශ්නයකට මූණ පාන්න වෙනවා කියලා. ඉතින් Tamange අතේ තමයි හැමදේම තියෙන්නේ. ඒ කියන්නේ ඇත්තටම ජූඩ් දන්නවා කොහොම හරි සුදුමැණිකව පරිස්සම් කරගන්න ඕනේ. මොකද නැවතත් මේ වගේ අවස්ථාවක් Tamante උදා වෙන එකක් නැහැ කියන කතාව තමයි මෙතනදී ජූඩ්ට හිතෙන්නේ. ඉතින් ඒ නිසා තමයි ජූඩ් මේ වෙලාවේදී මේ හැමදේම සිද්ධ කරන්නට කටයුතු කරන්නේ. ඉතින් කොහොම වුණත් මේ ජූඩ් මේ වෙලාවේදී යතුර ළඟ තියාගෙන ඉන්න එකෙන් ඇත්තටම සේවිකාවන්ටත් පුළුවන් කමක් නැහැ සුදුමැණිකව නිදහස් කරන්න. හැබැයි සේවිකාවන්ට කැම දෙන්න යන්න අවස්ථාව තියෙනවා. හැබැයි ඒ ජූඩ් ඉන්න වෙලාවටයි ඒක කරන්න ඕනේ. ඉතින් ශිවා මෙහෙම දෙයක් කරන්න පුළුවන්. ෆෝන් එකක් ගෙනල්ලා මේ ෆෝන් එක සුදුමැණිකට දෙන්න ඉඩකඩ තියෙනවා. ඉදිරියට සුදුමැණික කොහොමද මෙතනින් නිදහස් වෙන්නේ කියන කතාව සහ ශිවාට සුදුමැණිකගේ තත්ත්වය දැනගන්නට ලොකු උමනාවක් තියෙනවා. ඒ නිසා තමයි මෙහෙම ෆෝන් එකක් ගෙනත් දෙන්නේ. ඇත්තටම ජූඩ් ගොඩාක් වෙලාවට ලොකුවටම ඇහැ ගහගෙන ඉන්න පුළුවන් කමක් නැහැ. මොකද එයාටත් මේ වෙලාවේ තියෙනවා තමන්ගේ මාමෝ බේරා ගැනීමට යුතුකමක්. ඉතින් ඒ යුතුකම මේ වෙලාවේ අනිවාර්යයෙන්ම ඉෂ්ට කරන ගමන් තමයි ජූඩ් ඉන්නේ. ඉතින් ඒ නිසා ඕනෑම ආකාරයකින් ඇත්තටම කියනවා නම් මේ කට්ටියට පුළුවන්කම තියෙනවා මේ විදිහට ෆෝන් එකක් ගෙනල්ලා. ඇත්තටම දැන් දොර වැහුවට පස්සේ කවුරුත් ඔතනින් එහාට බලන්නේ නැහැ. මොකද ජූඩ්ටත් ඔය මාමගේ වැඩ කටයුතු වලට එහාට මෙහාට යන්න තියෙන නිසා ඉතින් හිතේ හැටියට තමන්ගේ විස්තර කෝල් එකකින් දැනගන්න පුළුවන් වෙනවා කියන කතාවයි අපිට මතක් කිරීමට තිබෙන්නේ කියන කාරණාව ගැන මම අද වීඩියෝ එක තුලින් සිහිපත් කරන දෙයක් බවටයි පත් කරගත්තේ.